ඇයිබෝන් සංචාරක බටරින්දිය කොදව කාතාපකට කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාතාපකට කණ්ඩාය අතර පැවැත්වෙන තරගතුනක සම්බන්ධිත පන්දුවාර විස්සය විසි තරකාවලිය දෙවෙනි තරග ඇද පැවත්වනා තරග පැවතුනේ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සූර්ය වැව තරග සංචාරයේ පළමුවතාවට කොදව ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලොකු අභියෝගයක් එල්ල කළා. අපි ඒ ගැන කතා කරමු ඊට කලින් ඉන්ට්‍රිය එක පොඩ්ඩක් බලලයිමු. ආසිවාසය දිනාගත්තේ කොදෙව් නායිකාව හේලි මැතිවුස්. ඉතින් මැතිවුස් තීරණය කළා මුලින් පන්දු යවන්න. යනුව මුලින් පන්දුවට පහර දුන්න කාන්තා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් අවසානයේ වැස්ස නිසා තරගය නතර කරන විට රැස් කරගන්න ලැබුණේ ලකුණු 89ක් පමණයි කඩුලු 4කට. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් නායක චමරි අතපත් වූ පන්දු 26කදී 4 පහරවල් 4ක් සහ 6 පහරක් එක්ක ලකුණු 26යි. විශ්ම ගුණරත්න පන්දු 35කදී 4 පහරවල් 3ක් එක්ක ලකුණු 24යි. ආකර්ෂිතා සමර වික්‍රම පන්දු 16කදී 4 පහරවල් 2ක් එක්ක ලකුණු 14යි. කවිෂා දිල්හාරි පන්දු 6කදී 4 පහරවල් 2ක් එක්ක නොදැඩී ලකුණු 14යි. ඉනි පෙරා සහ කවිෂා දිල්හාරි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරමින් ඉන්නකොට තමයි තරගයට වැස්සෙන් බාධා ඇති වුණේ. ඊට පස්සේ තරගය නතර කළා. ශ්‍රී ලංකා ඉනිම අත්‍යවශ්‍යවන් සිද්ධ වුණා. ඉතින් ශ්‍රී ලංකා කාන්තාවන නැවත පන්දුවට පහර දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පළමු විකට් එක ලකුණු 44ේදී චමරි දැවි යනවා. දෙවැනි විකට් එක ලකුණු 52ේදී ඉමේෂා දැවි යනවා. තුන්වැනි විකට් එක ලකුණු 72ේදී හර්ෂිතා දැවි යනවා. හතරවැනි විකට් එක ලකුණු 73ේදී විශ්මි දැවි යනවා. පළමු කඩුල්ල වෙනුවෙන් චමරි සහ විශ්මි ලකුණු 44ක සබඳතාවක් ගොඩ නැගුවා පන්දු 47කදී. අපදෙව් කාන්තාවන් වෙනුවෙන් ෆ්ලෙචර් තමයි දවාගත කලුළු හතරම දවාගත්තේ. ෆ්ලෙචර් පන්දු වාර 3යි පන්දු 2කදී ලකුණු 23කට කලුළු හතරක් දවාගත්තා. ඉතින් ඇයට විතරයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කලුළු දවා ගන්න අවස්ථාව ලැබුණේ. වැස්ස නිසා කායිනිම පන්දු වාර 15යි පන්දු 2කට සීමා වුණා. ඒ නිසා දක්වත් ලුයිස් න්‍යායට අනුව පන්දු වාර 15කදී අපදෙව් කාන්තාවන්ට ලකුණු 99ක ඉලක්කයක් තමයි ලැබුණේ. ඉතින් පන්දු වාර 14යි පන්දුවක් අවසානයේ කොදෙව් කාන්තාවන් කඩුලු 4ක් පමණ බිඳ වැටී ලකුණු 99 රැස් කළාගත්තා. ඒ අනුව කොදෙව් කාන්තාවන්ට කඩුලු 6ක ජයක් හිමි වුණා. කොදෙව් කාන්තාවන් වෙනුවෙන් නායිකාව හේලි මැතිවුස් පන්දු 29කදී 4 පහරවල් 5ක් එක ලකුණු 29යි. ටේලර් පන්දු 26කදී 4 පහරවල් 2ක් එක ලකුණු 28යි. ටේලර් නොදැවී තමයි ලකුණු 28 රැස් කළේ. කැම්බෙල් පන්දු 13කදී 4 පහරවල් 2ක් එක ලකුණු 16යි. ආලියා ඇලන් පන්දු 8කදී දොදවේ ලකුණු 15යි. කොදෙව්වන්ගේ පළමු කඩුල්ල ලකුණු 44දී බිඳ වැටෙනවා ඒ මැතිව්ස්. දෙවෙනි කඩුල්ල ලකුණු 67දී කැම්බෙල්. තුන්වෙනි කඩුල්ල ලකුණු 78දී ජෝසප්. හතරවෙනි කඩුල්ල ලකුණු 84දී නේෂන් දෙවියනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සචිනි නිසංසලා පන්දු වාර 3කදී ලකුණු 18කට එක් කඩුල්ලයි. කවිෂා දිල්හාරි පන්දු වාර 3යි ලකුණු 25ට එක් කඩුල්ලයි. චමරි අතපත්තු පන්දු වාර 2යි 1 පන්දුවයි ලකුණු 18කට එක් කඩුල්ලයි. කොදෙව් කාන්තාවන් වෙනුවෙන් පළමු විකට් එකට ලකුණු 44ක පාර්ට්නර්ෂිප් එකක් දැම්මා හේලි සහ ටේලර්. ඒක තමයි කොදෙව්වන් වෙනුවෙන් අද තරගයේදී දාපු හොඳම පාර්ට්නර්ෂිප් එක. ඒ පාර්ට්නර්ෂිප් එක නිසා උන්ට හොඳ ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවාගෙන යන්න හැකියාව ලැබුණා. අද තරගයේ ටර්නින් පොයින්ට් එක හැටියට මම දකින්නේ ටේලර්ගේ ඉනිම. ටේලර් 26කදී ලකුණු 28ක් රැස් කළා. ඒ වගේම 4 පහරවල් 2ක් එල්ල කළා. ඉතින් ටේලර් එක් අන්තයක හිටපු නිසා තමයි කොදෙව් කාන්තාවන්ට බය නැතුව පහරවල් එල්ල කරන්න අවස්ථාව ලැබුණේ. ඒ වගේම ටේලර් අවදානමක් අරගෙන පහරවල් එල්ල කළා. ඉතින් ටේලර්ගේ ඉනිම නිසා තමයි කොදෙව් කාන්තාවන්ට තරගයේ ජයග්‍රහණ ලබා ගන්න ලැබුණේ. මොකද ටේලර්ගේ ටිකට් එක තියාගෙන අනිත් අය එක ඉනිම අවසාන වෙනකම් කඩුල්ලේ රැඳී සිටියා. පේෂන් ඉනින් එකක් ගැහුවා. ඉතින් ඒ නිසා තමයි කොදෙව්වන්ට මේ තරගාවලියේ පළමු ජයග්‍රහණය ලබා ගන්න ලැබුණේ. මේ දක්වා එක් දින තරග තුනක් තිබ්බයි තරග තුනෙම ජයග්‍රහණය ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ වගේම පළමු පන්දුවාර 20යි 20 තරගයේ ජයග්‍රහණය ලබා ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම. පන්දුවාර 20යි 20 තරගාවලිය අවසන් වෙන තවත් එක් තරගයක් තියෙනවා. ඉතින් දැන් කණ්ඩායම් දෙකම එකට එකක් ලෙස සමතත්වයේ ඉන්නේ. ඉතින් අවසන් තරගයේ ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජය ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒ තරගයෙන් පස්සේ අපි මේ වගේ වීඩියෝකින් කතා කරමු. ඔයා තාමත් මිඩ්ඩිකට් YouTube නාලිකාව subscribe කරේ නැත්නම් subscribe කරන්න.
ඒවගේ මලුත් වීඩියෝ දාපු ගමන් බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරන්න අමතක කරන්න එපා.